තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාට බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙනුවෙන් sannivedanaya කරන සදහා මුතු වෙන දේශනා මාලාවේ අද දිනට නියමිත දේශනාව නිකවරටිය රස්නායකපුර නෙළුම්කල පුරාණ රාජමහාවිහාරස්ථානයේ සිට අප අදත් මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 प्रधान पौले गौरवणीय पिन्वत् स्वामी महासेठ अपि हेम दिनाम नमस्कार पूर्वक आराधना कर सिटिमु මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සම්මන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස सुनन्तु सग्ग मुखदं धम्मस्सवन कालु अयं बदन्ता धम्मस्सवन कालु अयं बदन्ता ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස दस बल धरस चतुवेसारज्य विसारदस सब सत्तुतमस धम्मिसरस धम्मराजस धम्मसामिस तथागतस सब्बन्युनो सम्मा संबुद्धस नमो तस्स भगवतु अरहतु सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज्य विसारदस्स सब्ब सत्तुतमस्स धम्मिसरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज्य विसारदस्स सब सत्तुतमस्स धम्मिसरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बन्युनो सम्मा संबुद्धस्स සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ परम गंभीर श्री सद्धर्म रत्न अबमल रेणुकटत वड अडु बहोम पुंचिकोटस देशनाकर वगन धर्म गौरवे पेरदरी करगन
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සසරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා උතුම් වූ ධර්ම දානානි සංසේ ධර්ම ශ්‍රවණානි සංසේන් මුදුන්පත් කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි පරාභව සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන නමවෙනි ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පහූත විත්තු පුරිසු සහි රඤ්ඤෝ සභෝජන ඒකෝ බුඤ්ජති සාදුනි තම් පරාභවතු මුඛං. මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පහූත විත්තු පුරිසු යම් පුරුෂයෙක් සතුව මේ රං රිදී ඕන තරම් තියෙනවා. සහි රඤ්ඤෝ සභෝජනෝ ආහාරය සඳහා බත් නොයෙක් සූප ව්‍යංජන වර්ග ඕන තරම් තියෙනවා. රං රිදී මුතුමැණිකුත් තියෙනවා. ආහාරයට අවශ්‍ය හැම දෙයක්ම ඕන තරම් තියෙනවා. ඒකෝ බුඤ්ජති සාදුනි තං පරාභවතු මුඛං. නමුත් තමන් භුක්ති විඳින්නෙත් නැහැ. ඥාතීන්ට හරිමෙහෙ දෙන්නෙත් නැහැ. ධනය තියෙනවා පරිහරණය කරන්නේ. දැන් සමහර අය නම් අපි දකිනවා මේ තමන් භුක්ති විඳිනවා ඥාතීන්ට දෙනවා. හැබැයි බාහිර කාටවත් දෙන්නේ නැහැ. සමහර අය ගැන සඳහන් කරනවා තමන් භුක්ති විඳින්නෙත් නැහැ. දරුවන්ට දෙන්නෙත් නැහැ. ඥාතීන්ට එහෙනම් ඉතින් කොහොම දෙන්නෙත් නැහැ. එහෙම පිරිසුත් ලෝකේ ඕන තරම් ඉඳලා තියෙනවා. ආන් එවන් අය පරිහානියට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාදා. තව ටිකක් අපි මේක විස්තර කරලා සාකච්ඡා කෙරුවොත් මේකට අපිට උදාහරණ හැටියට කතා කරන්න පුළුවන් කෝසිය සිටුතුමා. ඊට අමතරව අපි දන්නවා මට්ට කුණ්ඩලීගේ තාත්තා අදින්න පුබ්බක බ්‍රාහ්මණය. තව හිටියා ආනන්ද කියලා සිටුවරෙක්. ඔබට මතක ඇති ධර්මදේශනාවලින් අහලව ඉල්ලීස කියලා සිටුවරෙක් හිටියා. මේ වාගේ මහා පුදුම විදිහට ලෝභකමින් යුක්තයි. මේකට කියන්නේ පින්නතනි මේ හදරිය කියලා. හදරිය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒ හැම කෙනෙක්ම පරිහානියට පත් වෙනවා. දැන් කෝසිය සිටුවරය ගැන සඳහන් කරාම ඉල්ලීස සිටුවරය ගැනත් එතනින්ම කරුණු දක්වන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කෝසිය කියන සිටුවරය රජගහනුවර තමයි ඉන්නේ. මේ කෝසිය සිටුවරයට 84 කෝටියක් විතර ධනෙ තියෙනවා. මේ 84 කෝටියක් කියලා කියන්නේ අපේ රුපියල් නෙමෙයිනේ. මේවා ඔක්කොම කහවණු. ඒ තරම් මහ පුදුම ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. තමන් කන්නේත් නැහැ. අන් අයට දෙන්නෙත් නැහැ. දැන් මේ කන්නේ කියවට මේ කන්නේම නැතුව ඉන්නව නෙමෙයි. මෙච්චර තියාගෙන යන්තමට මොන මොනවා හරි තමයි අනුභව කරන්නේ. නැත්තම් මේ හුණු සාල් වලින් උයාපු බත් කාඩි වලින් හදාපු නිකන් කාඩි හොදි කියලා අපි කියන්නේ කාඩි හොදි මේ වගේ දේවල් තමයි අනුභව කරන්නේ මෙච්චර ධනෙ තියාගෙන. මේ කෝසිය කියන සිටුවරයා එක දවසක් රාජ්‍ය සේවයට ගිහිල්ලා එන ගමන් මෙයා දකිනවා මේ දුප්පත් මිනිහෙක් තලප වගේ කුයි කබලක දාලා බැදගත්ත මේ කබලි කැවුම් කියලා සඳහන් කරන්නේ
ඒ කැවුණුයි අනුභව කර මේ දුප්පත් මිනිහෙකුගේ කෑමක්. නමුත් මෙයා කැවුම් කනවා දැකලා මේ සිටුවරයට හිතෙනවා මටත් කැවුම් කන්න තිබ්බනම් කියලා. ගෙදර ගිහිල්ලා කාටවත් කියන්නේ නැහැ කැවුම් කන්න ඕනේ කියලා. මොකද සිටුවරයා කල්පනා කරනවා කැවුම් උයන්ට ගියොත් හාල් සීනි පැණි ගිතෙල් හකුරු මේ දේවල් වියදම් වෙනවනේ. ඒ හින්දා මේ ඒක වියදම් කරන්න කැමති නැහැ. නමුත් කැවුම් කන්න ඕනේ. නමුත් අර ටික වියදම් වෙයි කියලා කාටවත් කියන්නේ නැහැ. හැබැයි හිතේ කැවුම් කෑමේ උවමනාව පැසවනව හරියට. මේක ගැනම කල්පනා කරලා සිටුවරයා දැන් සුදු මෙලි වෙලා කෙට්ටු වෙලා ගිහිල්ලා නහරවැල් ඉලිප්පිලා මේ කැවුම් කන්න තියෙන තණ්හාව. නමුත් කැවුම් උයන්න වියදම් වෙන නිසා ඒ ගැන කියන්නේ මේ ශරීරයත් දුර්වලයි. එක දවසක් තමන්ගේ කාමරයට ගිහිල්ලා මේ සත්මහල් ප්‍රාසාදයක් මේක මේ කාමරයට ගිහිල්ලා දරෝහගෙන නිදි. ඊට පස්සේ තමන්ගේ බිරිඳ දවසක් ළඟට ඇවිල්ලා අහනවා සිටුතුමනි ඇයි දැන් බාන්න ඔබට වෙලා තියෙන දේ සුදු මැලි වෙලා කෙට්ටු වෙලා ඇයි මොකක් හරි හිතේ තද කරගෙන ඉන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද රජ්ජුරුව බැන්නද අමනාපුණාද රජ්ජුරුව එතකොට කියන නෑ එහෙම දෙයක් නෑ. ඊට පස්සේ අහනවා මේ රටවැසියු ඇසුරු කරන අය කවුරු හරි බැන්නද එහෙම දෙයක්වත් නෑ. එහෙම නැත්නම් මේ නෑදෑයන්ගෙන් දරුවන්ගෙන් හිත්‍රිදීමක් වුණාද නෑ එහෙම දෙයක් වෙලත් නෑ. ඊට පස්සේ අහනවා එහෙනම් සිරිතුමනි මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔහු කියනවා නෑ මට මුකුත් වෙලා නෑ. නමුත් බිරිඳ කියනවා නෑ එහෙම කීවට පිළිගන්න බෑනේ. වෙනදට වඩා පැහැදිලි වෙනසක් ඔබතුමා ළඟ තියෙනවා. එහෙම නැත්තම් හිතේ මොනවා හරි ආසාවක් තියාගෙන ඉන්නවද? බලාපොරොත්තුවක් තියෙනවද හිතේ? ඒකට කතා කළේ නෑ. ඊට පස්සේ කියනවා එහෙම දෙයක් තියෙනවා නම් මට කියන්න. අපි ඒක සම්පූර්ණ කරගමු කොහොමද? ආන් ඒ වෙලාවේ කියනවා මට පහුගිය දවසක කැවුම් කන්න ආසාවක් හිතුණා. ඉතින් කැවුම් උයන්න ගියහම මේ ගිතෙල් වියදම් වෙනවා. හකුරු ඕනේ. හාල් ඕනේ. මේ තවත් නොයෙක් දේවල් ඕනේනි. ඉතින් ඒ ටික වියදම් වෙන නිසා තමයි මම මේ කතා නොකර ඉන්නේ. නමුත් කැවුම් කෑමේ ආසාව මට හරියට තියෙනවා. ඒ වෙලාවේ සිටු බිරිඳ කියනවා ඕක ඔච්චර දෙයක් යයි. මම උයන්නම්කෝ ගමටම ඇති වෙන්න කැවුම් කියලා. සිටුවරයා කියනවා මොනවා කියනවා? ගමටම ඇති වෙන්න මම දන්නවා උඹේ අත හුඟක් ලොකුයි කියලා. ඒ වුණාට මං කැමති නෑ ගමට කැවුම් දෙන්න. ඊට පස්සේ කියනවා එහෙනම් අපේ සේවක පිරිසටත් එක්ක උයමු. නෑ 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 එහෙමත් ඕනේ නෑ. හා එහෙනම් ඒගොල්ලන්ට උනේ නෑ ළමයිටයි අපිටයි උයමුකෝ. එතකොට මේ මිනිස්සයා අහනවා ළමයින්ටත් දෙන්න ඕනේද කියලා. ඊට පස්සේ බිරිඳ කියනවා හා ඕනේ නෑ. අපි දෙන්නට උයාගමුකෝ. මේ සිටුවරයා කොච්චර ලෝභද ඔයාටත් කියලා නතර කරනවා. ඒ කියන්නේ ඔයාටත් ඕනේ. මට විතරයි උයන්න ඕනේ. බිරිඳටවත් බෑ. ඊට පස්සේ කියනවා හා හරි. ඔබතුමාට විතරක් උයල් දෙන්න. ඊට පස්සේ කියනවා තෙල් ටිකකුයි හකුරු ටිකකුයි කියන හොඳ හාල් එහෙම ගන්න එපා. හුණුසල් ටිකක් අරන් එන්න. තෙලුයි හකුරුයි හුණුසල් ටිකකුයි ඒ ටික අරගෙන පල්ලැහ උයන්න ලැහැත්ති වෙන්න එපා. ඔබ දකින්න දකින්න අයට කැවුම් කන්න හිතෙන්න පුළුවන්. එහෙනම් උඩම මහලට යන්න කියලා. දැන් බිරිඳ ඒ ටිකත් අරගෙන උඩු මහලටම ගියා. සිටුවරයා පල්ලැහ මහලේ ඉඳලා උඩු මහලට යනකම් තියෙන සියලුම දොරවල් වලට යතුරු දදා උඩු මහලට ගියා. මොකද කවුරුවත් එයි කියලා. දැන් ගිහලා කැවුම් උයනවා හුණු සල්ලි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ ලෝභකමත් දැකලා. නමුත් බ්‍රාහ්මණයාට සෝවාන් වෙන්න තරම් මේ ජීවිතේ පින් තියෙන බවත් දැකලා. මහමුගලන් මහරහතන් වහන්සේට කතා කරලා කියනවා මොග්ගල්ලාන කෝසියේ සිටුවරයා
කැවුම් කණ්ඩ ආසාවෙන් කැවුම් උයනවා. ඔහු හරි ලෝභයි. දරුවන්ටවත් යමක් දෙන්නේ. ඔබ ගිහිල්ලා ඔහුව දමනය කරලා සෝවාන් වෙන්න තරම් සංසාරේ හේතු සම්පත් තියෙන ඔහුත් ඔහුගේ කැවුනුත් අරගෙන මෙහෙ එන්න වාගිතුන් වහන්සේ වැඩ ඉන්නේ ජේතවනාරාමේ. මමත් අනික් භික්ෂු සංඝයාත් අද කැවුම් වැළඳීමේ බලාපොරොත්තුවෙන් මෙහාට වෙලා ඉන්නවා. ඒ කියන්නේ භාගිතුන හසිර පූර්ණ විශ්වාසයක් තියෙනවා මොග්ගල්ලාණන් වහන්සේ වැඩියොත් කාර්ය කරගෙනම තමයි එන්නේ කියලා. හැබැයි ඉතින් මහමුගලන් මහරහතන් වහන්සේ මොනතරම් දක්ෂද, උන්වහන්සේගේ කෙනෙක් දමනය කරන්න තියෙන ඒ උපරිම ශ්‍රේෂ්ඨ හැකියාව ආශ්චර්යයක්මයි පින්නතුනි. මොකද තමන්ගේ බිරිඳටවත් දෙන්න කැමති නැති මෙවන් මිනිහෙක් එතන ඉඳලා මහා දානපතියෙක් බවට පත්කරනද මහමුගලන් මහරහතන් වහන්සේගේ හැකියාව ඔවුන්ගේ සංසාර සුවය සඳහාම හේතුණා. ඒ නිසා දැන් කැවුම් උයනවා. මහමුගලන් මහරහතන් වහන්සේ අහසින්ම වැඩියා. උඩු මහලේ ඇරලා තියෙන ජනෙල් කවුළුව ගාව නැතර වුණා. බ්‍රාහ්මණයා දැකලා කල්පනා මේ සිටුවරයා දැකලා කල්පනා කරනවා මේ ශ්‍රමණයන්ගෙන් කොහේ හිටියත් බේරෙන්න බෑ. සියලු දෙනාගින්ම බේරිලා මෙතෙන්ට ආවා. මේ ශ්‍රමණයා මෙතෙන්ටත් ආවා. ඊට පස්සේ කියනවා ශ්‍රමණේ පය ගහලා ඇවිදින්න බැරි මේ අහසේ උඹ පය ගහලා ඇවිද්දත් කැවුන්නම් දෙන්නේ කියලා. මහමුගලන් මහරහතන් වහන්සේ පය ගහන්න බැරි අහසේ ඇවිදින්න පටන් ගත්තා. ඒ වෙලාවේ සඳහන් කරනවා ශ්‍රමණේ පලක් බැඳගෙන නතර වෙන්න බැරි මේ අහසේ උඹ පලක් බැඳගෙන හිටියත් කැවුන්නම් දෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ආසනයක් මවාගෙන අහසේ වැඩ ඉන්නවා. ඊට පස්සේ බමුණා කියනවා ශ්‍රමණේ මේ ජනෙල් පඩිය උඩ ළඟට ඇවිල්ලා උඹ හිටියත් කැවුන්නම් දෙන්නේ කියලා. මහරහතන් වහන්සේ ජනෙල් පඩිය උඩ හිටගත්තා. ඊට පස්සේ සඳහන් කළා ශ්‍රමණේ ඔහොම නෙමෙයි උඹ උඹේ ඇඟෙන් දුම් පිට කෙරුවත් කැවුන්නම් හම්බෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මහරහතන් වහන්සේ ශරීරයෙන් දුමක් පිට කරන්න පටන් ගත්තා. මුළු මාලිගාවම දුමෙන් වැහිලා ගියා. සිටුවරයාගේ ඇස් දෙකට නිකන් ඉදිකටු අනිනවා වගේ දුම නිසාම ආවි. සිටුවරයා කල්පනා කරනවා බැරි වෙලාවත් බය වුණා හොඳටම. බැරි වෙලාවත් මේ ශ්‍රමණයාට උඹ ගිනි පිටේ පිට කෙරුවත් කැවුන්නම් දෙන්නේ නැහැ කියලා කිව්වොත් මොහු ගිනි පිට කරනවා මගේ මාලිගාවම පිච්චෙන්න පුළුවන්. ඒකින්ද ඒ වචනේ කිව්වේ නැහැ. එතෙන් දැන් ගිනි පිටි කෙරුවත් කැවුම් දෙන්නේ නැහැ කියලා කිව්වොත් ගිනි පිට කරනවනේ. ඒක නිසා නතර වුණා. නතර වෙලා බිරිඳට කියනවා චූටි කැවුමක් හදලා දෙන්න කියලා. අරකින් තෙල් පිටි චූට්ටක් අරගෙන හැන්දෙට තෙල් චාත්තියට දැම්මා. උයාපු සියලුම කැවුම් වලට වඩා ලොකු කැවුමක් චාත්තිය පුරාම හැදුනා. ඒක තියන්න කිව්වා. වෙන එකක් උයන්න කිව්වා. වෙන එකක් උයහමත් ඒකත් ඒ වගේ එතන ඉඳලා උයන සියලුම කැවුම් ලොකුයි. ඊට සඳහන් කළා එහෙනම් අපි කලින් උයාපු චූටි කැවුමක් දෙන්න කියලා. ඒ කැවුම අරගන්න බලහම කැවුම් ඔක්කොම එකට ඇලිලා. බිරිඳ කියනවා ස්වාමීනි සියලු කැවුම් ඇලිලානේ. එහෙනම් දෙන්නකෝ මං වෙන් කරන්නම් කියලා ඉල්ලගත්තා. සිටුවරයා උත්සාහ කළා උත්සාහ කළා කැවුම් ගෙඩියක් වෙන් කරගන්න බෑ. දැන් බිරිඳයි දෙන්නම කැවුම් අල්ලගෙන දෙපැත්තට අදිනවා. සිටුවරයාට දාඩිය වැක්කිරෙනවා. දැන් අන්තිමට කියන ඔය කැවුම් කෑමෙන් ඇති වැඩක් නෑ. ඒ කැවුම් කෑමේ ආසාව පැත්තක තිබ්බයි ඔක්කොම ඔය ශ්‍රමණයාට දීලා යවන්න කියලා. කාන් ඒ වෙලාවේ මහරහතන් වහන්සේ කියනවා සිටුතුමනි ඔය ඔක්කොම මට දෙන්න එපා. කැවුම් කෑමේ ආසාව ඇති භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නයේ බලාගෙන ඉන්නවා. කැවුම් වලදී ඔබ දෙපළගේ අතින්ම කැවුම් පූජ කරන්න. කොහෙද ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ? සවැත් නුවර ජේතවනාරාමේ. ස්වාමීනි යදුන් ගානක් දුරයි. යදුන් 140 ගානක් විතර දුරයි. ස්වාමීනි මෙච්චර දුර කොහොමද කැවුම් අරන් යන්නේ? රහතන් වහන්සේ සඳහන් කරන ලැහැත්ති වෙන්නකෝ. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයට පූජා කරන්න අවශ්‍ය තව දේවල් ගන්න. හකුරු, ගිතෙල්,
මේ සියල්ලම ලැහැත්ති කරගන්න කියන්නේ. මේ මාලිගාවේ හත්වෙනි මහලෙන් පාත මහලට බහින්න යම් කාලයක් ගත වෙනවද? ඊට වඩා ඉක්මනින් මම මගේ අනුභවයෙන් බුදුරජාණන් වහන්සේ ගාවට එක්කෙන්නම් කිව්වා. සියල්ල ලෑස්ති කරගත්තා. ජේතවනාරාමයට එක් කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානශාලාවේ වැඩ හිටියා. සිටුවරේ ගිහිල්ලා භාගිතුන් වහන්සේට පැන් පිළිගැන්නුවා. බිරිඳ ගිහිල්ලා කැවුම් පිළිගැන්නුවා. දෙන්නම එකතු වෙලා සියලුම සංඝයාට කැවුණු පැනුත් පූජා කළා. අරගෙන ගියපු ගිතෙල් හකුරු ආදියත් පූජා කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අවසානයේ සිටුවරයට ධර්ම දේශනා කළා. සිටුවරයත් සිටු බිරිඳත් දෙන්නම අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයම ලබා ගත්තා. එදා ඉඳලා 84 කෝටියක් ධනස්කන්ධය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා ඇති තරම් දම්පම් පූජා කරලා මරණින් මත්ති සුගතිගාමී වුණා. මේ කාරණාව දැනගත්ත භික්ෂුන් වහන්සේලා එක දවසක් දම් සභාවට ගිහිල්ලා දම් සභාවේ සාකච්ඡා කරනවා මහමුගලන් මහරහතන් වහන්සේගේ මේ ආශ්චර්යමත් හැකියාව ගැන. එදා බුදුරජාණන් වහන්සේ දම් සභාවට වඩින වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි මොනවා ගැනද කතා කර කර හිටියේ? ස්වාමීනි, අපේ මහමුගලන් වහන්සේගේ මේ ආශිර්වාදමත් හැකියාව ගැන අපි කතා කළේ. තමන්ගේ දරුවන්ටවත් තමන්ගේ බිරිඳටවත් යමක් දෙන්න අකමැති මේ සිටුවරයා බුද්ධ ශාසනය කෙරෙහි පහදවලා තමන්ගේ මුළු ධනස්කන්ධයේ ශාසනය උදෙසා දන් දෙන්න සිත් පහළ කරවලා සතර අපායෙන් මුදවලා ඔහු සෝවාන් කරන්න පුළුවන් තැනට එනකන් අරන් ඉන්නේ මහා මොග්ගල්ලාණන් වහන්සේට මොන තරම් හැකියාවක් තිබුණද? අපි මේ ආශ්චර්යමත් හැකියාව ගැන කතා කළේ කියලා. ආන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මහා මොග්ගල්ලාණන්ගේ ඔය හැකියාව අද විතරක් නෙමෙයි තිබුණේ. පෙරත් ඒ හැකියාව එහෙමයි කියලා ඒ කාරණාව භික්ෂුන් වහන්සේ ලැහුව ස්වාමිනී පෙර මොනවද කළා තියෙන්නේ? ඒක පැහැදිලි කරන්න තමයි ඉල්ලීස කියන ජාතක කතාව දේශනා කොට වදාළේ. මෙතන ඉල්ලීස ජාතක කතාව සඳහන් කරන්නේ මේ ඉල්ලීස කියන බ්‍රාහ්මණයා. ඒ බ්‍රාහ්මණයාගේ කකුල් දෙකම හරි හීන්. ඒ වගේම කුදු වෙලා ඉන්නේ. ඇස් දෙකම වපරයි. පෙනුමත් හරි අප්‍රසන්නයි. ඉල්ලීස බ්‍රාහ්මණයාත් පුදුම ලෝභයි. දරුවන්ටවත් යමක් දෙන්න කැමති නෑ. එක දවසක් මේ කෝසියේ සිටුවරයා වගේම තමයි ඉල්ලීසත්. එක දවසක් රාජසභාවට ගිහිල්ලා එනකොට මේ ගමේ ඉන්න කොළුවෙක් රාබුනවා. මස්කකා රාබුනවා. ඒක දැකලා මේ ඉල්ලීසටත් හිතෙනවා මටත් රාබුන්න තිබ්බනම් කියලා. දැන් එයාට දෙන්නේ රාබුන ආසාව. කෝසියට තිබුණේ කැවුම් කන ආසාව. ඒ හින්දා තමන්ගේ සේවක කොළුවෙකුට කතා කරලා ඒ කොළුවට කියනවා රා ටිකක් හොයාගෙන එන්න කියලා. රා ටික ගෙනල්ලා දුන්නහම මාලිගාවෙන් ඈතට යනවා ගංගාවක් ගාව තියෙන කැලෑවකට. ඇයි මාලිගාවේ ඉන්න කට්ටියත් රා දැකලා රා ඉල්ලයි කියලා. කැලෑවකට ගිහිල්ලා රා ගෙනාපු කොළුවටත් කියනවා ඔබත් යන්න මෙතනින් දැන්. ඒකොල්ලටවත් ටිකක් දෙන්නේ. දැන් සියලු දෙනාගෙන් මිදිලා තනියම රාබුනෝ. මේත් මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේක දැක්කා. මේ මහ පුදුම ලෝභ සහගත මේ බමුණා සියල්ලන්ගෙන් හැංගිලා රාබුන බව දැක්කා. කල්පනා කළා, බමුණගේ තියෙන මේ ලෝභකම නැති කරන්න මේක හොඳම වෙලාව. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඉල්ලීස බ්‍රාහ්මණයා වගේම වෙස් ගත්තා. වෙස් අරගෙන රජ්ජුරුවගාවට ගියා. රජ්ජුරුවගාවට ගිහිල්ලා කියනවා, මහරජ,
මගේ සියලුම ධනස්කන්ධය රාජමාලිගාවට ගෙන්න ගන්න. රජුරෝ කියනවා බ්‍රාහ්මණයේ උඹේ ධනස්කන්ධය මට මොකටද? උඹට වඩා ධනෙ මං ගාව තියෙනවා කියලා. එහෙනම් මහරජය මගේ ධනෙ මට දන් දෙන්න අවසර දෙන්න කිව්වා. ඒකට රජුරෝ කැමතියි. ගියා බ්‍රාහ්මණයාගේ ගෙදර. ගෙදර ගිහිල්ලා බිරිඳට කතා කළා. කතා කළා කිව්වා දේවිය මගේ සියලු ධනස්කන්ධය දන් දෙන්න මං කැමතියි. දේවියට පුදුම සතුටක්. මගේ ස්වාමියා රාබීලා මත් වුණාට පස්සේවත් දන් දෙන්න හිතුණා නම් ලොකු දෙයක් කියලා හිතුණා. කියලා බිරිඳට සඳහන් කළා එහෙනම් අඬබිර ලවන්න. කැමති කැමති තරම් අයට ඕන තරම් ඇවිල්ලා ධනෙ අරගෙන යන්න. සත්‍රුවන් පුරවලා තියෙන ගබඩාවල් ඔක්කොම විවෘත කරන්න කිව්වා. සියලු ගබඩාවල් ඇරියා. අඬබිර යවුවා. දැන් මිනිස්සු වැල නොකැඩී එනවා. ඇවිල්ලා ධනෙ තම තමන් අරගෙන ආපු උර මළුවල පුරවගෙන කරත්තවල පුරවගෙන කැමති කැමතිසේ අරන් යනවා. එක බමුණෙක් මේ ගෙදරට ඇවිල්ලා දැන් ඕනම දෙයක් අරන් යන්න කියලානේ තියෙන්නේ. ඉල්ලීස බ්‍රාහ්මණයාගේ කරත්තයක් අරගත්තා. ඒ කරත්තෙටම ධනෙ පුරවගත්තා. පුරවගෙන දැන් කරත්තේ ධනෙයි දෙකම අරගෙන යනවා. හැබැයි සක්‍ර දේවේන්ද්‍රියෝ මේ දොරටු පාලයන්ට නගරාරක්ෂකයන්ට පණිවිඩයක් දුන්නා. ඉල්ලීස මමයි කියලා කවුරු හරි කෙනෙක් ආවොත් මේ මාලිගාවට ඇතුල් වෙන්න ගහලා පන්නන්න කිව්වා. දැන් අර කරත්තෙට බඩු පටවගෙන යන මිනිස්සයා පාර දිගේ කී කියනවා නේ ඉල්ලීස සිටුවරයා සුවපත් වේවා. ඉල්ලීස සිටුවරයා නිදික් වේවා. ඉල්ලීස සිටුවරයාට උපදින උපදින භවයක් භවයක් පාසා ධනෙ අඩු නොවේවා. මේ වගේ ඉල්ලීස සිටුවරයට ආශිර්වාද කර කර යන්නේ. දැන් මේ තරම් ධනෙ දුන්නා කියලා. මේක අර කැලේ රාබු වී ඉන්න සිටුවරයට ඇහුණා. ඇහිලා උජහට පාරට පැන්නා. පාරට පැල්ල බලහම මේ මගේ කරත්තෙම යන්නේ. ඒකේ මගේ මාලිගාවේ තියෙන ධනෙනේ පටවලා තියෙන්නේ. දුවගෙන ගිහිල්ලා කය ගැහුවා උඹට කවුද දෙන්නේ මගේ ධනෙ ගෙනියන්න කිව්වේ. මමයි ඉල්ලීස මෙව්වා මගේ. අර මිනිසයා හොද්දටම අල්ලගෙන ගෙහුවා. ගහලා ගහලා බිම දාලා මේ ඉල්ලීස සිටුවරේ අපිට දන් දීපුවා උඹ කවුද කියලා යන්න ගියා. නැවත නැවත ගියා. පස්සෙන් ගිහිලා එල්ලෙනවා. බිම දාලා වැලමිටෙන් ඇනලා ඇනලා එයා යන්න ගියා. දැන් හැම තැනම හාත්පස බලපුවාම තමන්ගේ ධනේ හැම තැනම අරන් යනවා. වහාම ගියා රජුරෝ ගාවට. වෙරි හිඳිලා රජිරුවන්ට ගිහිල්ලා කිව්වා මහරජය මගේ ධනෙ දන් දෙන්න කියලා මගේ මාලිකාව කොල්ල කවන්නේ කවුද කියලා. රජිරුවෝ කිව්වා මම දන්නේ නැහැ උඹේ ධනෙ කවුරු දන් දෙනවද කියලා. ගිහිල්ලා බලන්න කිව්වා. ගිහිල්ලා බලන්න කිව්වට ඉතින් මාලිගාවට යන්න බෑ. දොරගාවින් යන්න යනකොට දොරටු පාලයාගේ අතේ තිබුණේ උණ පතුරක්. ඒකෙන් ගහගුවාම හමත් ගැලුණා. මම ඉල්ලීස කියලා ඇතුල් වෙන්න යනකොට ගැහුවා. දැන් කරගන්න කිසිම දෙයක් නැවත රජුරු ගාවට ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි කවුරු හරි මගේ නමින් මගේ ධනෙ කොල්ල කා ගන්නවා. මමයි ඉල්ලීස. සක්‍ර දේවේන්ද්‍රත් ආවා. ආවට දෙන්නම ඉල්ලීසලා. දෙන්නම එකම වාගේ. ඊට පස්සේ බිරිඳට එන්න කිව්වා. කවුද ඔබ ගැන හොඳටම දන්නේ කිව්වා ස්වාමීනි. බිරිඳ දන්නවා කවුරු නොදන්නවා වුණා. ඉතින් බිරිඳගෙන් ඇහුවා කෝ ඉල්ලීස සිටුවරය කියලා. බිරිඳ ගිහිල්ලා හිටගත්ත සක්‍ර දේවේන්ද්‍රව ගාව. දරුවන්ගෙන් ඇහුවා කෝ තාත්තා කියලා. දරුවෝ ගිහිල්ලා හිටගත්ත සක්‍ර දේවේන්ද්‍රව ගාව. රටවැසියන්ගෙන් ඇහුවා කෝ උඹලගේ සිටුවරය. ඒගොල්ලෝ ගිහිල්ලා හිටගත්තෙත් සක්‍ර දේවේන්ද්‍රව ගාව. සිටුවරයට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඇහුවා මොනවා හරි විශේෂ ලකුණක් තියෙනවද ඇඟේ කියලා. සිටුවරයා දන්නවා තමන්ගේ ඔළුවේ තියෙනවා උපන් ලපයක්. ඒක තියෙන බව දන්නේ කොණ්ඩේ කපන කෙනා විතරයි. කොණ්ඩේ කපනකොට එයා දකිනවා ඒක. ඒ හින්දා දැන් කොණ්ඩේ කපන කෙනා ගෙන්නුවා. දෙන්නගෙම බලහම දෙන්නගෙම ඔළුවේ ඒක තියෙනවා. දැන් ඉතින් අඳුරන්න බෑ. කරගන්න දෙයක්වත් නෑ. දැන් සිටුවරයා කලන්තේ හැදිලා වාගේ බිම වැටිලා. ආන් ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රව අහසට පැන නැගලා
රජුරුවන්ට කතා කරලා කියනවා මහරජා මම නෙමෙයි ඉල්ලීස සිටුවරයා ඔය ඉන්නේ ඉල්ලීස සිටුවරයා මම සක්‍ර දේවේන්ද්‍රයා මම ආවි මේ ඉල්ලීස සිටුවරයාට පාඩමක් උගන්වලා යන්න මහරජා හත්මුතු පරම්පරාවක් හරි කැමැත්තෙන් දන් දුන්නා ඉල්ලීස සිටුවරයාට කියනවා ඉල්ලීස ඔව්වා උඹේ ධනෙ නෙමෙයි ඔව්වා මගේ ධනෙ කියලා උඹ පිළිගන්නවද ඔව්වා මගේ කියලා ඇහුවා ඉල්ලීස දන්නේ නැහැ පිළිගන්නේ සක්‍ර දේවේන්ද්‍රිය අහසේ ඉඳලා කියනවා මහරජේ මම තමයි ওই ඉල්ලීසගේ තාත්තා මමත් මගේ පරම්පරාවේ අයත් ලෝභ නැතුව දන් දුන්නා ඇති තරම් දන් දීලා ගුණ පුරලා මැරිලා මම සක්‍රය වෙලා ඉපදුනා ඔය ඉන්නේ මගේ පුතා නමුත් දරුවන්ට බිරිඳටවත් දෙන්නේ නැතුව මහ පුදුම ලෝභ ජීවිතයක් ගත කරන කෙනෙක් රා ටිකක් බොණ්ඩ කෙනෙක් ඉල්ලයි කියලා කැලේට වෙලා හැංගිලා රාබි බී හිටියේ ඒකයි මම ඇවිල්ලා මගේ ධනෙ දන් දුන්නේ කියලා සඳහන් කළා අන්තිමට ඉල්ලීස සිටුවරයාගේ ඒ ලෝභකම නැති කෙරුවා බිඳලා දැම්මා දන් දෙන්න යොමු කෙරුවා අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා මහණෙනි එදා සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉල්ලීසව දමණය කරන්න ආවිත් මේ මොග්ගල්ලානමයි කියලා මෙදා කෝසිය සිටුවරයත් එදා ඉල්ලීස සිටුවරයත් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්මයි එදා සක්‍රය වෙලා ඉල්ලීස දමණය කළා අද සංසාර සාගරේ තරණය කරලා කෝසියත් දමණය කළා එතකොට කෝසිය සිටුවරයත් ඉල්ලීස සිටුවරයත් කියලා කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්මයි කියන කාරණාව පැහැදිලි කරලා මේ තද මසුරු ලෝභ පුජ්‍යලයන් මේ ලෝකේ පරිහානියටපත් වෙනවා කියන කාරණාව විශේෂයෙන් තහවුරු කරලා දේශනා කොට වදාලා මේ කාරණාව පැහැදිලි කරන්න තව කරුණු රාශියක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්ද සිටුවරයේ කතාවත් ඒ වගේම කතාවක් ලෝභකම නිසාම දන් දෙන්නේ නැතුවයි හිටියේ දන් දෙන්නෙත් නැහැ කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ නමුත් මගේ කියලා හිතාගෙන ඉන්නවා මැරිලා ගිහිල්ලා දුගතියේ දුක් විඳලා අන්තිමට ඉගත් සැඬොල් කුලේක සැඬොලියකගේ කුසේ ඉපදුනා ඔහු කුසේ ඉපදිච්ච දවසේ ඉඳලා ඒ සැඬොල් පරපුරටම කන්න බොන්න නැහැ අන්තිමට ඔවුන් තීරණය කළ කරන කිසි වැඩක් හරියන්නේ නැහැ ඔවුන් තීරණය කළ මොකෙක් හරි කාලකන්ණියෙක් අපේ පරම්පරාවට ඇවිල්ලා අන්තිමට හොයාගෙන ගිහිල්ලා මේ කාන්තාවගේ කුසේ තමයි කාලකන්ණියා ඉන්නේ කියලා පන්නලා දැම්මා දරුවා ඉපදුනාට පස්සේ යමක්කමක් කරගන්න පුළුවන් වුණාට පස්සේ අම්මත් ඔහුවත් හැරලා දාලා යන්න ගියා. ඉතින් මේ වාගේ සංසාරේ දන් දීලා නැතු සසර අසරණ වෙන අවස්ථාවන් පිළිබඳව මේ ආනන්ද සිටුවරයාගේ කතාවෙත් විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා පරිහානියේ හේතුව. අපේ පින්නතුන් හොඳට අහලා තියෙනවා මේ අදින්න පුබ්බක බමුණගෙන තමන්ගේ දරුවගේ කනට පළඳින්න තෝඩුවක් හදලා දෙන්න වියදම් වෙයි කියලා තමම්ම රත්තරන් කෑල්ලක් අරගෙන එහෙම මෙහෙන් මිටියකින් තලලා කණේ එල්ලුවා පුතාට ලෙඩක් හැදුනා එකම පුතයි ඒ පුතාට බෙහෙත් ටිකක් කරගන්න වෛද්‍යාචාර්යවරයෙක් ළඟට ගියේ නෑ සල්ලි වියදම් වෙයි කියලා වෙද මහත්තුරු ළඟට යනවා අහවල් ලෙඩේට මොනවද දෙන්නේ කියලා නිකන් කතාවට යන ගමන් අහනවා ඒක අහගෙන එන ගමන් ගහකින් කොළපුදු කටාගෙන ඇවිල්ලා ළමයාට තල්ලා දෙනවා කොහොම හරි රෝගේ උත්සන්න වෙලා ළමයා මරණාසන්න වෙලා ගේ ඇතුළට ළමයා බලන්න කට්ටිය ආවොත් ඇතුල් ගේ තියෙන ධන සම්පත් ලකී කියලා ළමයා උස්සගෙන ඇවිල්ලා එළියේ එලිපත්ති දැම්ම ස්තූපි එන කෙනෙක් එතෙන්ට ඇවිල්ලා බලලා යන්න ඉතින් ආන් එහෙම කරපු දෙමව්පියෝ ඉඳලා තියෙනවා ඉතින් ඒකයි මෙතන සඳහන් කළේ පහූත විත්තෝ පුරිසෝ ඕන තරම් රංගිරිදී ධනෙ තියෙනවා සහිරඤ්ඤෝ සභෝජනෝ
නොඑක් ආහාර පාන සූප ව්‍යංජන ඕන තරම් තියෙනවා. ඒකෝ බුඤ්ජති සාදුනි. නමුත් තමන්වත් භුක්ති විඳින්නේ නැති තරම්. අනුන්ට දෙන්නෙත් නැහැ. තම් පරාභවතු මුඛං එවන්නයි පරිහානියටපත් වෙනවා. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින් මේ කාරණා අපිට ඉතා පැහැදිලි ලෙස කරුණු කාරණා ගෙනහැර දක්වමින්ම දේශනා කොට වදාලා මේ තත්වයෙන් මග හැරිලා දම්පෙන් පූජා කරලා සිල්ගුණ ආරක්ෂා කරලා නිවන් දක්නා ඥාති දක්වා මේ සංසාරයේ බොහොම සුවපත් විදිහට ගත කරන්න බොහෝ දුක්වලින් ඈත් වෙලා ධන සම්පත් ලැබමින් දම්පෙන් තව තවත් දෙමින් සසර ගමන නිමා කරගන්න තැනට යනකම් යන්න මග කියලා දෙන්න අපිට භාග්‍යතුන් වහන්සේ මොන තරම් උපකාර කළාද මග කියලා දීලා කොයි තරම් අපට උපකාර කළාද ඊළඟට පින්නතුනි විශේෂයෙන් සඳහන් කරනවා මේ අනුන් කළ පින දැන් තමන් පින් කරන්න ඕනේනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි පින කියලා කියන්නේ සැපේට නමක් පින් කියලා කියන්නේ සැපේට නමක් සැපරස් කරනවා කියලා කියවත් පින් රස් කරනවා කියලා කියවත් ඒකේ කිසි වෙනසක් නැහැ පිනයි කුසලයයි කියන දෙකෙත් වෙනසක් නැහැ සමහර වෙලාවට සමාජයේ කතා කරනවා ඇහෙනවා පින සහ කුසලය දෙකක් කියලා නමුත් ධර්මයේ ඊටාම පැහැදිලිව අපිට දකින්න තියෙනවා පින සහ කුසලය දෙකක් නෙමෙයි එකක් කියලා ත්‍රිපිටකයෙන් ඒකට ඕනතරම් උදාහරණ මූලාශ්‍ර දක්වන්න පුළුවන් පිනයි කුසලයයි දෙකක් නෙමෙයි එකක්මයි එතකොට මේ පින් රැස් කරනවා කියලා කියන්නේ නැත්නම් කුසල් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි මා පුණ්‍ය භායි සූත්‍රයේ තමයි ඔබ දේශනා කරන්නේ මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක් එහෙම නැත්නම් සැප කියලා කියන්නේ පිනට නමක් කෙනෙක් මේ ජීවිතේ විඳිනවා නම් සැපයක් ඒ අනිවාර්යෙන් පෙර සංසාරේ කරගත්ත පිනක මහිමයක් මේ ජීවිතේ විඳින සැපය පෙර භවයේ කරගත්ත පිනක මහිමයක් මේ ජීවිතේ විඳිනවා නම් දුකක් පෙර ජීවිතයක කරගත්ත අකුසල කර්මයක ස්වභාවය අකුසල් කියන දේවල් සසර අපිට විපාක දෙන හැටි තේරෙන්නේවත් නැහැ අතිශය භයානක විදිහට අකුසලේ විපාක දෙනවා අපේ පින්නතුන් අහලා ඇති උත්තර සාමණේරයන්ගේ කතාව උත්තර කියන සාමණේරයන් වහන්සේ උල තිබ්බනේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් සරියුත් මහරහතන් වහන්සේට බෙහෙත් හොයාගෙන යනකොට එදා නගරයේ හොරකම් කරලා එන හොරු මේ සාමණේරයන් වහන්සේ මුහුණ සෝදන්න වතුර කඩකට බැහැලා ඉන්න වෙලාවේ උන්වහන්සේගේ පාත්‍රේ ඒ වතුර කඩ ළඟ අයිනි තිබ්බා. අතේ තියෙන කහවණු පොදියක් අර පාත්‍රයට දාලා දීවා. උන්වහන්සේ මුහුණ කට සෝදගෙන ඇවිල්ලා පාත්‍රය ගන්නකොට කහවණු පාත්‍රය. ඒකම ඔලුව උස්සලා බලනකොට මේක හොයාගෙන යන රාජපුරුෂයෝත් එතන. ඉතින් උන්වහන්සේ තමයි හොරා කියලා අරගෙන ගියා. උත්තර සාමණේරියෝ හරිම ලස්සන රූපයක් තිබ්බ කෙනෙක්. අරගෙන ගියාම මේ රජ්ජුරුවන්ගේ ප්‍රධාන ඇමතිවරයෙක් උත්තර ගෙදර ඉන්න කාලේ යෝජනාවක් කරලා තිබා දුව විවාහ කරගන්න කියලා. මේ තරුණයා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ රූපේ ලස්සන නිසා තමයි යෝජනාව කළේ. දැන් ආපහු එක් රජු ගාවට එක්ක යනකොටත් අර ඇමතිවරයා ගාවටම තමයි එක ගියේ. දැන් හිතේ කේන්තියකුත් තියෙනවනේ දුව ගත්තේ නැහැ කියලා. ඉතින් ඒ නිසා කෙලින්ම කරුණු කාරණා විමසුවේ නැ මගේ දුව විවාහ කරගන්න කියදින් එපා කියලා ගිහිල්ලා එහෙනම් මේක දැන් ඕක වෙන්නේ කරන්නේ උල තියන්න කියලා කිව්වා. ඉතින් ওই කතාව සරියුත් මහරහතන් වහන්සේට ආරංචි වුණා. සරියුත් මහරහතන් වහන්සේ වහාම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක උත්තර සාමණේරයන් වහන්සේ ඉන්න තැනට වැඩියා. භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩලා උත්තර සාමණේරයන්ට අනුශාසනා කළා. උත්තර සාමණේරියෝ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවෙන්
අමෘතයෙන් අභිෂේක ලැබුවා වගේ. උල ශරීරගත වෙන වේදනාවක් දැනුනේ නැහැ. පස්සේ උලෙන් ගලවලා ගත්තා. මෙහෙම උල ඉඳවන්න හේතුව මොකද්ද? පස්සේ කරුණ සාකච්ඡා කළා. මොකද්ද මේ කර්මය? ආන් එදා සඳහන් කළා සංසාරේ ඈත භවයක මේ කොහොඹ කීරක් කොහොඹ උලක උල තියලා තියෙනවා. කොහොඹ කීරක් අරගෙන මැස්සෙක් උල තියලා තියෙනවා. ආන් ඒ කර්මය තමයි මේ තියෙන්නේ. බාන අපි දකින්නේ ඉතා සුළු දෙයක් වගේ. නමුත් මම කරන ඉතා පුංචි දේ මේ සංසාරේ අනිවාර්යෙන් මට විපාක දෙනවා. එතකොට තව එක වරදක් මෙතන වෙලා තියෙනවා. ධන සම්පත් තිබුණ කාලෙක තමන්ගේ අම්මට හිතේ ඇතිවෙච්ච කේන්තිය නිසා අම්මට කියලා තියෙනවා මං හිතුනොත් උඹ උල තියනවා කියලා. අම්ම උල තියලා නැහැ. නමුත් අම්මට කියපු වචනය ඒ තරම්ම බරපතලයි. ආන්ගේ අම්මට කියපු කතාවත් මැස්ස උල තියපු එකක් තමයි මෙතන හේතු වෙලා තියෙන්නේ. අම්මා තාත්තා කියන දෙන්නා මේ ලෝකේ මොනතරම් විශේෂද කියන කාරණාවෙන් අල්ප මාත්‍රය මේ පරාභව සූත්‍ර දේශනාව තුලින්ම අපි මීට කලින් ටිකක් සාකච්ඡා කළා. මව්පියෝ මේ ලෝකේ කොච්චර විශේෂද කියලා. මව්පියන් ගැන හරියට වැටහුනොත් උදේ හවස හැමදාම දන ගහ ගහ වැඳලා සමාව ඉල්ලනවමයි වැටහුනොත්. එහෙම නැති හින්දා තමයි අපි මව්පියන්ට ගොඩක් අකටීරුකම් කරන්නේ. එතකොට උත්තර සාමණේරයන්ගේ මේ කතාවත් වගේම තමයි පින්නතුනි මණ්ඩබ්බ්‍ය තාපසතුමාගේ කතාව. මම මේ කාරණා ටික සඳහන් කරන්නේ මේ කර්මය ගැන කියන්නේ. මණ්ඩබ්බ්‍ය කියන තාපසතුමත් උල තියෙනවා. උත්තර සාමණේරයන්ගේ කතාවටම සමානයි. මණ්ඩබ්බ්‍ය තාපසතුමත් සොහොනේ ඉන්නකොට නගරේ හොරකම් කරලා බඩු අරගෙන හොරා දුවගෙන එනකොට නගර ආරක්ෂකයෝ ගෙහිමියෝ ඔහු පස්සේ ගිහලාගෙන එනවා. හරියටම මණ්ඩබ්බ්‍ය තාපසතුමාගේ පන්සලේ දොරකඩ කහවණු පුදිය දාලා දුවනවා. මිනිස්සු එතන නතර වෙලා මූ තමයි හොරා රැට හොරකම් කරනවා දවල්ට භාවනා කරනවා. අරයන් කියලා රජ්ජුරුව ගාවට ගෙනිනවා. රජ්ජුරුවත් විමසීමක් කරන්නේ එහෙමම උල තියන්න කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ උල තිබ්බා. උල තියන්නේ කිනිහිරි උලක. කිනිහිරි උලක උල තිබ්බට උල ඇතුළට බහින්නේ නැහැ. උල ඇතුළට බහින්නේ නැති නිසා සඳහන් කරනවා තාපසවරයා විසින්ම මාව උල තියන්න කොබෝලීල උලක. මොකද කිනිහිරි උලේ උල තිබ්බා, යකඩ උලේ උල තිබ්බා, කොහොඹ උලක උල තිබ්බා. උල යන්නේ ශරීරය ඇතුළට. ඒ නිසා සඳහන් කරනවා කොහොඹ උලක උල තියන්න, කොබෝනීල උලක උල තියන්න. මොකද තාපසවරයාට ජාති ස්මරණ ඥානයක් පහළ වුණා. මොකද ඥානින් බැලුවා මගේ මොකක් හරි කර්මයක්ද විපාක දෙන්නේ. එතකොට දැනගත්තා පෙර සංසාරේ මගේ තාත්තා වඩුවෙක්. තාත්තා ලී රහින තැන ඉඳගෙන කොබෝ ලීල ගහක කීරි කෑල්ලක් අරගෙන එදත් මැස්සේ කුල තියලා තියෙනවා. ආන් ඒ නිසා තමයි මේ තත්වයට මූණ පාණ්ඩ සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඒ මැස්සා උල තියහම මැස්සගේ ඇඟ ඇතුලේ උල කැඩුනා. මැස්සා ඉගිල්ලිලා ගියා, ඇඟ ඇතුලේ උල කැඩුනා කියලා මැස්සට හානියක් උනේ නැහැ. දැන් පස්සේ මෙතෙන්ට එනවා මණ්ඩබ්බ්‍ය තාපසතුමාගේ හිතවත් තවත් තාපස කෙනෙක්. ඒ තාපසතුමා එතෙන්ට ඇවිල්ලා එනකොට යාළුවා උල තියලා ඒ වෙලාවේ අහනවා යාළුවේ උඹ කරපු කිසියම් කර්මයක් තියෙනවද කියලා. කියනවා නෑ මං කරපු කර්මයක් නෑ. එහෙනම් මොකද උල තියලා තියෙන්නේ? පෙර කර්මය. ඒ වෙලාවේ අහනවා උඹේ හිත මේ වෙලාවේ දූෂණය වෙලාද කියලා. මේ කාරණාව හරිම වටිනවා. දැන් උල උඩ තියලා ඉන්න වෙලාව හිත දූෂණය වෙලාද කියලා අහන්නේ. ඇයි මේ හිත දූෂණය වෙලාද කියලා මොකද්ද මේ අහන්නේ? දැන් හිතේ තරහක් තියෙනවද බලන්න. මැරෙන මොහොත මොන තරම් පිරිසිදු වෙන්න ඕනද කියලා.
ජීවත් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පින්නතේ මැරෙන්න ලෑස්ති වෙනවා කියන එකයි. අපි කොච්චර දේවල් වලට ලෑස්ති වෙනවද මේ ජීවිතේ? හිතලා බලන්නකෝ කීයක් දේවල් වලට සූදානම් වෙනවද කියලා. මාස ගණන් ලෑස්ති වෙනවා සමහර දේවල් වලට. නමුත් මැරෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. කලාතුරකින් තමයි හම්බෙන්නේ. මේ මැරෙන වෙලාවේ තරහක් ආවොත් ඒත් උපදින්න වෙන්නේ එක්කෝ යකෙක් නැත්තම් නායක පොළඟෙක් නැත්තම් අපායෙක්. මැරෙන වෙලාවේ දුකක් හිතුනොත් ඒත් නිරයක තමයි උපදින්න වෙන්නේ. මැරෙන වෙලාවේ ආසාවක් ඇති වුණොත් දේපොළ ගැන වේවා, දරුමල්ලු ගැන වේවා, බිරිඳ ස්වාමියා ගැන වේවා, ප්‍රේත ලෝකෙක තමයි උපදින්න වෙන්නේ. ආන් ඒ වෙලාවට සියල්ලම අත්හැරලා මෛත්‍රී සිතින්ම මරු වැළඳ ගන්න පුළුවන් වුණොත් ඒක ලාභයක්. ආන් ඒකයි මේ අහන්නේ, උඹේ හිත දූෂණය වෙලාද? සඳහන් කරනවා තාපසතුමා, මට මේ දඬුවම නියම කරපු රජු ගැන අමනාපෙකුත් මංගාව නැහැ. මාව මේ දඬුවමට භාජනය කරපු රාජ පුරුෂයෝ ගැන අමනාපෙකුත් මංගාව නැහැ. මේක මගේ කරුමේ. ආන් එහෙම සඳහන් කරාම අනිත් තාපසයෝ දීපායන තාපසයෝ කියනවා, උඹ වගේ සීලවන්තයන්ගේ හේවනත් සැපයි කියලා එතන නතර වෙනවා. ඉතින් රජුරුව පස්සේ මේ කතාව අහලා තවත් තාපසයෙක් ළඟට ඇවිල්ලා ඉන්නවා කියලා රජුරුවත් ඇවිල්ලා ඔබ වහන්සේයි ඔතන කියලා අහනවා. එතකොට කියනවා, මහරජේ මේ තාපසතුමා උල තිබ්බේ කරුණු විමසලාද කියලා ඇහුවා. රජුරුව කියනවා, නෑ ස්වාමීනි. ආන් ඒකේ ආදීනවේ කියලා දීලා රජුරන්ට බණක් කිව්වා. කාමභෝගී ගිහියෙකුට නිନ୍ଦ ඒ තරම් යෝග්‍ය නෑ. ඇයි පින්නදිනේ, ගිහි කර්මාන්ත කරන කෙනෙක් ජීවත් වෙන්න කොච්චර දේවල් කරන්න ඕනේද? ඉගෙන ගන්න ඕනේ, රස්සාවට යන්න ඕනේ, ව්‍යාපාරයට යන්න ඕනේ, ගොවිතැන් කරන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, යුතුයකම් කරන්න ඕනේ. මේ කටයුතු කීයක් නම් තියෙනවද? එතකොට නිදාගෙන මේ හිටියොත් ඔය එකක්වත් කරන්න හම්බෙන්නේ නෑනේ. ඒ හින්දා ගිහි කාමභෝගී කෙනෙක් නම් මේ නින්දට මුල් තැන දෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ. ඊළඟට සඳහන් කරා, පැවිද්දෙක් නම් ඔහු දුස්සීල නොවෙන්න ඕනේ. රජෙක් නම් විමසලා කටයුතු කරන්න ඕනේ. හිතුමතේ වැඩ කරන්න බෑ රජුරවන්ට. මොකද මුළු ජනතාවගේම නියෝජිතය. රජුරුව කියන්නේ ජනතාවගේ අයිතිකාරයා. ඉතින් මේ කාලේ ඉන්නේ ජනතාවගේ අයිතිකාරයෝ නෙමේ, මේ කාලේ ඉන්නේ නියෝජිතයෝ. රජු අයිතිකාරයා. එතකොට ජනතාවගේ අයිතිකාරයා බොහොම විමසිලිමත් කෙනෙක් වෙන්න ඕනේ කියන කාරණාව කියලා රජුරවන්ට ධර්මදේශනා කරාම රජු ඉක්මනට ඇවිල්ලා මණ්ඩබ්බි තාපසතුමා උලෙන් ගලවන්න හදනවා. ගලවන්න හදනකොට ගැලවෙන්නේ නැහැ. කොහොම හරි උලත් එක්කම ගලවලා අරගෙන උල එළියට ගන්න හැදුවත් උල එන්නේ නැහැ. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා තාපසතුමා, මහරජේ මේ උල අයින් කරන්න නම් ඕනි. මගේ හැම ළඟින්ම මේ උල කපන්න. කපලා ඒ කොටස අයින් කරන්න, ඇතුළට ගියපු කොටස නම් අයින් කරන්න වෙන්නේ නැහැ. ඒක අයින් කරන්න බෑ කාටවත්. මොකද හේතුව, අර මැස්සගේ ඇඟ ඇතුලේ උල කැඩුනා. ජීවිත කාලෙම උල ඇඟ ඇතුලේ. හැබැයි මැස්ස ඒකෙන් මැරුන්නේ නැහැ. ආන් තාපසතුමාගේ මේ උල එළියට ගන්න බෑ. හැබැයි ජීවිත කාලෙම තාපසතුමාට ඒකෙන් කිසි කරදරයක් නැහැ. දැන් තේරෙනවද ඊටාම සියුම් විදිහට මේ කර්මය කොතනද අපිව අත්හැරියේ කියලා? කිසි තැනක් මග හැරිලා නැහැ. අපිට මැරෙනකොට අමතකයි, ජීවිත කාලයක් තිස්සේ අපි කරපු කුසලුත් අමතකයි අකුසලුත් අමතකයි. නමුත් මේ ස්වභාව ධර්මයේ මං මොනවද කළේ කියන එක කිසි අමතක බවක් නැහැ. ඒක ඒ විදිහටම මේ සංසාර විපාක දෙනවා. එහෙමනම් මා පුණ්‍ය භායි සූත්‍රයේ දේශනා කළේ, මහණෙනි යමෙක් සැපයට කැමතිනම් ඔහු ඒකාන්තයෙන්ම පින් රැස් කරගත යුතුයි. දැන් අපි යද පින් කරන එක පැත්තක තියලා සැප ලබන්න වැඩ කරනවා. රෑදවල් නැතුව වෙහෙසෙනවා. පෝය දවසවත් අත්හරින්නේ නැහැ. සැප උදෙසා මහන්සි වෙනවා. නමුත් ධර්මයේ සඳහන් කළේ සැපය තමන්ට නිකම්ම හම්බෙනවා.
මොනවද කරන්න ඕනේ? පින් කරන්න. පින් රැස් කිරීම සැපය රැස් කිරීමයි. පෙර පින් කරලා තිනවන නම් සැප ඕන තරම් ලැබෙනවා. දැන් හොඳට හිතලා බලන්න. සමහර මව්පියෙක් රෑ දවල් නැතුව මහන්සි වෙලා මහන්සි වෙලා මහන්සි වෙලා වැඩ කරලා ධනෙ උපයනවා. උපයලා දැන් කෝටි ගණන් හම්බ කරලා තිනවනවා. ඒගොල්ලෝ දුක් විඳලා හම්බ කරලා මැරෙලා යනවා. හැබැයි ඒගොල්ලන්ගේ දරුවන්ට දුක් විඳින්න දෙයක් ඇත්තෙම නැහැ. ඒ දරුවන්ට නෙමෙයි මුණුබුරු පරම්පරාවටත් එක හම්බ කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ දරුවෝ මොන තරම් පුණ්‍යවන්තද කියලා. පෙර කොච්චර පින් කරලාද කියලා. සමහරලාට මේ ජීවිතේ පිනක් කරන්න තියා මේ පෝය ලැබනවා පෝය ගෙවෙනවා කියලාවත් දන්නේ නැහැ පින් කරන්න තියා. සම්මාදිට්ඨික බවකුත් නැහැ උනන්දුවකුත් නැහැ. නමුත් පෙර කරපු පින් තියෙනවනේ. ඒ ටික භුක්ති විඳගෙන යනවා. එහෙනම් පින්නතුනි සැපයක් නම් බලාපොරොත්තු රැස් කරගත යුත්තේ පිනක්මයි. පින් රැස් කරන්න සැප ලබන්නේ. එහෙමනම් පින් රැස් කරනවා කියලා කියහම අනුන් කරන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. තමනුත් පින් කරන්න ඕනේ. ඥානවන්තයා අනුන් කරන පිනක් තමන් කළා හා සමානව අනුමෝදන් වෙනවා. හැබැයි ඒකට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි දේශනාව නිමා කරමු. ඊළඟ දේශනාවකින් මේ අනුන් කරන පිනක් හරියටම අනුමෝදන් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. පින්නතුනි අද මේ උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කළ 9 වෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලැබුවේ රත්නපුර කොටාමුල්ලේ පදිංචි SS මල්වලගේ මහත්මිය, විමලා මල්වලගේ මහත්මිය, RG විජේරත්න මහත්මා සහ මහත්මිය, P දසනායක මහත්මා හා එම මහත්මිය. අද දේශනාවේ දායකත්වය දරලා තියෙනවා. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා. නිදන ප්‍රාප්තියට පත් වුන M මල්වලගේ ස්වාමි පුරුෂයා, ඊට අමතරව තම දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, විමලා මල්වලගේ මහත්මියගේ නමින් මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත්, මවවන PA දිසානායක, පියා රම්බණ්ඩා ඒකනායක, PA රොසලින් නෝනා මෑනියන්, RG පියදාස පියාණන්, GM පුංචි අප්පුහාමි මහත්මා හා එම මැතිනිය, ජිනදාස මහත්මා හා එම මැතිනිය යන අයට පින් අනුමෝදන් කිරීමත්, මේ ධර්ම දානමය කුසල කර්මය තුළින් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තරූල් මල්වලගේ, අවිෂ්ක, නිහාන්, දීමන්ත, දේයාන්, දෙනුරි, උදාර, උපේවා, රෙහාන් යන දරු මුණුබුරු මිනි බිරියන්ටත්, තේජා, සචිනි යන දියණියන්ටත්, රජිත බෑණනුවන්ටත්, සෙනුල, දිනලි යන අයටත්, P දසනායක මහත්මා හා මහත්මියටත්, දූදරුවන්, සහෝදර සහෝදරියන් සියලු දෙනාටමත් රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර අපවත් වී වදාළ පන්නිල සුගතෝ රස ස්වාමින් වහන්සේට හා රක්වාණී කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට මේ රැස් කරගත් පින් අනුමෝදන් කරන බවත්, මෙම පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටමත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටමත් පින් හා දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ දරණ දායක පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීම සඳහා මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.